අයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම රූයිට්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා බලනවත් ඇති මොනවද මේ අල ටිකක් හොදගෙන කරන්නේ කියලා. ඉතින් පොත්ත පිටින් රසම රස අල කරි එකක් හදාගන්න හැටි තමයි මං කියලා දෙන්න යන්නේ. මේක ඉතාමත් පැරණි ක්‍රමයක්. හැමදාම පොත්ත නැතුව අල කරි හදන ඔයාලට මේක නම් අලුත්ම අත්දැකීමක් වේවි. මුලින්ම කරන්න තියෙන්නේ අලගෙඩි පහක් විතර හොඳට සෝදලා මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ අපි මේ ටික ලිපේ තියාගෙන තම්බා ගන්න ඕනේ. අල ටික තැම්බෙනකන් කවුද තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තේ? එහෙමනම් ඉක්මනටම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඊට පස්සේ ලුණු ගෙඩියකුත් පොඩියට කපාගෙන අපි තම්බාගත් අල ටිකට මොනවද දාන්නේ කියලා බලමු. අල ටික තැම්බුණු වතුර ටික ඉවත් කරලා ඒකට හාල් මැස්සන් ග්‍රෑම් 100ක් විතර දාගන්නවා. මේ හාල් මැස්සන් සෝදලා ඔළු ඉවත් කරලායි තියෙන්නේ. ඊට පස්සේ අමු මිරිස් කරල් හතරක් මැදින් පළලා දාගන්නවා. සුදු ලුණු බික් පහක් විතර මේ විදිහට මැදින් පළලා ඒකත් දාගන්න. කරපිංච ටිකක්, රම්පෙ කැබැල්ලක්, ඒ වගේම කුරුඳු පොත්තක්, ගොරක බික් දෙකක්, අපි කපාගත්ත ලුණු ටික, අවශ්‍ය ප්‍රමාණයට ලුණු, බැදපුළු හාල් ස්වල්පයක්, කහකුඩු ටිකක්, මිරිස් කුඩු තේ හැන්දක්, බැදපු තුන පහ කුඩු ස්වල්පයක්, අවසානයේදී පොල් කිරි කෝප්ප දෙකක් මේක වැහෙනකම්ම දාලා හොඳින් මිශ්‍ර කරලා ලිපේ තියාගෙන පිසගන්න. කාර්යබහුල අපේ කාන්තාවන්ට මේ දවස්වල මේ කරන්ට් යන ප්‍රශ්නෙත් එක්ක ඉක්මනටම හදාගන්න පුළුවන් අලකරියක් ගැන තමයි අද මම ඔයාලට ඉදිරිපත් කළේ. දිගටම හැඳිගාමින් මේ හොඳින් නොයා ගන්න. පැරණි මුතුන් මිත්තන්ගේ මතය වෙලා තියෙන්නේ පොත්ත නැතුව අලකරියක් කනවට වඩා පොත්තත් එක්ක අලකරිය කනකොට ඉතාමත් රසවත් කියන එක. ඇත්තටම යාළුවනේ මමත් ඔවුන් සමග එකඟයි මේ වගේ අලකරියක් කෑවට පස්සේ ඔයාලත් ගෙදරදී මේක ට්‍රයි කරලා බලන්න. එහෙමනම් අදට ඔයාලගෙන් මම සමුගන්නවා. නැවත හමු වෙනතුරු සුබ දවසක්.